මේ කරපු වැඩේ බොහොම වැරදි. ළමෙන්ට උන් මඩ ගහනවා. අපිට ගැහුවා. හින්දි කර. තරදීල් ආය රණ්ඩු කරන්න එපා. ලොකු හාමුදුරන්ට එහෙම අහුනොත් නාරං කෝටු පාර දෙයි. එහෙමයි හාමුදුරුවනේ. మరి బాకం పాసరత్ వాడ ఇయడే మాపే మాక దెంపడ గీ సిరిగర్ మై డుడు గీజ్ ఇత మరిపి బల ఆమ టిక కిత పల్ల අපුච්චස් නැතිවෙච්චි බාපුවේ හිතට හයියයි. එයා අම්මේ මේ කල කැන්ද කොලිත් කනවනේ. මේ කාපුවාවේ බා. ఇంబడే అడా కొరే
මගිනි බටයක් අත ගෑවා. අඩා උඹ හීනයක් දැකලා. උඹට කොහෙන් ගිනි බට? රාහමුදාකාරය අපේ කඩේට ඇවිත් හැලපතක බෝබි බිව්වා. මං උන්ගේ ගිනි බටේ අතට ගත්ත විතරයි ගෝ. අඩේ අප්පා! තරදි! සා ගිනි බටේ බරද? ඉතත් බරයි. ඉතර ඉතර දිගයි. මේ ඇඟිල්ලට අහුවෙන්න කොක්ක්ක් වගේ කැල්ලක් තිබුණා. කොකෙක් වගේ. මම මේක ඇද්දා. පතු උනා. අර කියලානේ ඔබේ කොළුව මහ ලොකු හපංකමක් කළා කියලා මට පැමිණිල්ලක් කියනවා. ඒක අඳුර සංසාරයක් නොදැන වෙච්ච දෙයක්. ජා බයිනෙත්තු හමුදාවේ තුවක්කුවයි තුතුම් වූ ඉංග්‍රීසි ආණ්ඩුවට. එයා අතපොත ගෑම කදුකිරි කොල්ලන්ට තහංචි. ඒක හයක් හතරක් දන්නේ නැති කොළුව අර කියලානේ වැදිරිල අහකට වැඩිච්චිද වැඩේ කිරිමෙල්ලුම් නැහැ. ඒත් මට පුළුවන් උතුම් වූ ඉංග්‍රීසි ආණ්ඩුවේ දේපළවලට අත තැබීම, වැරදි විදිහට බයිනෙත්තු පාවිච්චි කිරීම, මිනීමරීමට තැත් කිරීම කියන චෝදනා යටතේ අශ්ශු කොරන්ට. අනේ සමාවෙන්ට ඕනේ ආරච්චිල රාලහාමි. ඉඳුරු ගැටේ කැදෙතත් ඉස්සෙල්ලා යොන්දාරිකම් කොරන්ට. කෝ සරවියලා! බයිට කොහෙද වහන් වෙලා ආරච්චිලා දාලහන්? මේ වසමැතුලේ කොහේ හරි වැඩිල්ලක් පත්තුනොත් මං ඒක ගැන කරුණු කාරණා විවාහ කරන්න ඕනේ. පාලවෙනි වතාවට සමාව දෙනවා. මතක තියාගනින්න. ඉංග්‍රීසි ආණ්ඩුවේ නීතිස්තරයි මට පුළුවන් නීති ප්‍රකාර අච්චු කරන්න. අදාසිය අප්පු, ඔබේ කොළුවට ඔය ඉගැන්විල්ල නවත්තලා කරත්ත රස්සාව පුරුදු කරපන්. ඔය පාතරට යනකොට ඒකවත් ඇන්න පරයන්. එහෙමයි. කරදරු උත්පහත් වෙනකොට නිකන් තියාගන්න එපා. එන්ද අප්පු! හා! යම! හා!